මතකද අංජලී නෝන ආපු වාහනේ අංකේ? ඕන් බලන්නකො ලොකුවාම මට නිකමට වගේ හිතුණා ඔය වාහනේ නම්බරේ ඕනේ වෙයි කියලා. නම්බරේ මොකටද කතරිනා? අංජලී නෝනත් එක්ක කතා කරලා දැනගන්න බැරුණාද ඉන්නේ කොහෙද කියලා? පුංචි හාමුත් එක්ක කාමරේට වෙලා ඇතිපදන් කතා කර කර හිටපු නිසා මං හිතුවා අංජලී නෝන අනිත් සේරම දේවල් කියන්න ඇති කියලා. ඇයි හත්තලා මේ පුංචි හාමු ඉන්නේ කොහෙද කියලාත් ඇහුවේ නැද්ද? අනේ මේ යනවාද යන්න? මම තරහ ගස්සන්න නැතුව මෙතන. පුතාට කවදා හරි දවසක තේරෙයි මම මේ කියන කතාව ඇත්ත කියලා. ඒ ළමයාගේ ඇස් දෙක දිහා බලාගෙන කාටද කියන්න පුළුවන්? හේ මේ අපේ වලාවේ අනාගතේ නෙමෙයි කියලා. ඔකනේ ඉතින් කියන්නේ අම්මලාට. අම්මලා හැමදේම අල්ලගන්නේ පපු වෙන්නේ. ඇයි ඔය ඔළුවෙන් ඩිංගක් හිතන්නේ නැත්තේ? ඇයි? මටත් ඒ දරුවගේ ඇස්වල මොකද්ද ලෙංගතුකමක් දැනෙනවා තමයි. මං කීවේ බොරුද? ඒක එහෙමයි කියලා අම්මා. ඔහොම යනකොට ඕනාටත් වඩා සාක්ෂි හම්බ වෙයි. කොහොමනම් මට තියෙන ප්‍රශ්නේ ඒ දරුවා අංජලිගේ නම් කවුද ඒ දරුවගේ තාත්තා? පුතා! අංජලිට මං ගොඩක් දේවල් කිව්වා තමයි. මං අදටත් පිළිගන්නවා. එයාට කවදාවත් මේ වලහුවේ වහලයට හාමු කෙනෙක් වෙන්න බෑ කියලා. ඒත් අංජලි ඔයාව ඇර වෙන කෙනෙක් අසාද බැඳ කියලා කියන අපරාධ කතාව පිළිගන්න තරම් මං අපුරු ගෑණියෙක් නෙවෙයි. මට මේ මොනවද තේරෙන්නේ අම්මා. හොස්පිටල් එකේදී මං දැක්කා මගේ නැතිවෙච්ච දරුවා. ඉතින් මං අහන්නේ අංජලි ළඟ කොහොමද තවත් මගේ දරුවෙක් ඉතුරු වෙන්නේ? මංගේ මොනවත් දන්නේ නැහැ. හැබැයි අංජලි ළඟ ඉන්නේ මැරිච්ච දරුවෙක් නෙවෙයි. ඇත්ත දරුවෝ තමයි යාළඟ ඉන්නේ. පරාණයක් ගැන? ඔව්, ජීවතුන් අතර ඉන්නවා. මට අපිට ඉක්මනට මෙයාව හොයාගන්න ඕනේ කපු මහත්තයා. බය වෙන්න කිසි දෙයක් නැහැ. එයා ඉක්මනින්ම එයාගේ අම්මා තාත්තා හොයාගනි. එහෙමයි. ළමයා එයාගේ දෙමව්පියෝ ළඟට ඇවිල්ලා ඉන්නේ. ඒ ළමයාට අපල තියෙනවා. ඒ ළමයාට දෙමව්පියෝ අඳුර ගන්න බෑ. එයාගේ තාත්තා එක්තැම් කරා. ඒකෙන් එයාගේ අපල ටිකක් අඩු වුණා. ඒත් ඒ ළමයාගේ කරදර කාලේ තාම ඉවර නෑ. හත් දෙක් දෙන් කරනවා.
හිතේනේ අපි මොනවද කරන්න ඕනේ? දරුවා වෙනුවෙන් එයාගේ අම්මයි තාත්තයි වාරයක් වෙලා තියෙනවා. අන්න ඒක ඉක්මනට ඔප්පු කරන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ ළමයාගේ කරදර කාලය ඉවර වෙන්නේ නැහැ. දරුවගේ අම්මයි තාත්තයි මේක ගැන දන්නවා. එහෙම බාරයක් ගැන අපිට මතක නැහැ නේ කපු මහත්තයෝ. ඔයාලා ගිහිල්ලා දරුවගේ අම්මටයි තාත්තටයි මේ ටික කියන්න. හැබැයි මේ බාර ඔප්පු කරනකම් මේ දරුවගේ කරදර ඉවර වෙන්නේ නැහැ. දරුවගේ අම්මයි තාත්තයි අපි දෙන්න නැති. ඒක කොහොමද වෙන්නේ? අපි ගිහිල්ලා. කපු මහත්තයා අපි බුලත් තිබ්බේ අපේ පුතා බණ්ඩාගෙන බලන්න. එතකොට මේ ශාස්ත්‍රයේ වරදින්නේ නැහැ. මේ ළමයාගේ අම්මයි තාත්තයි දෙතැනක ඉන්නේ. මගේ ශාස්ත්‍රය හරියට කියුණාද? තව මොන හරි දැනගන්න තියෙනවද? ඔව්. වෙන මොනවද දැනගන්න ඕමුණ නැහැ. අපි යන්න. යන්න දෙන්නේ නැහැ. අපි මොන හරි දෙයක් කරන්න ඕනේ. අපේ තාත්තයි බණ්ඩගේ තාත්තයි තමයි මේක කරන්න ඇත්තේ. ඇයි අපේ තාත්තා? එයාත් අලුත් ටීචර් කැමති නැහනේ. අලුත් ටීචින්නේ ගොඩක් දුකෙන්. ඒත් ඒ දුක එයා අපිට පෙන්වන්නේ නැහැ. බණ්ඩා අරන් ගියා අර තාලේ මාස්ද අලුත් ටීචර්ගේ යාළුවෙක් නේ. ඉතින් මොකද? බණ්ඩ නැති විච්චකට අලුත් ටීච් සම්බන්ධ නැහනේ. අනිකයා බණ්ඩ ගැන හොයනවා. එයා ඉන්නෙත් ගොඩක් දුකේ. ඒ වුණාට අපි දන්නේ නැහනේ බණ්ඩ ඉන්න තැන අලුත් ටීච් දන්නවද කියලා. සමහර විට අලුත් ටීච් බණ්ඩ ගෙදර තියාගෙන ඉන්නවද දන්නේ නැහැ. බණ්ඩ මොකටද එයා ගෙදර තියාගෙන ඉන්නේ? ඇයි අලුත් ටීච් අපිට වඩා බණ්ඩක්න වැඩියෙන් ආදර කරන්නේ? පිස්සුද? අලුත් ටීච් එහෙම දෙයක් කරන්නේ නැහැ. අනික අලුත් ටීච බණ්ඩ ගැන හොයනවා. නිතරම පොලිසියට කෝලුත් දෙනවා. මෙයාට කාගෙවත් හොඳ පේන්නේ නැහනේ. අපි කොහොම හරි කරලා අලුත් ටීචව බේර ගන්න ඕනි. හරි. දැන් අලුත් ටීච නැති ස්කෝලේ ඉන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්නකෝ. හරිනේ. ප්‍රශ්න ඉවරයි. අලුත් ටීච නැති ස්කෝලේ අපිත් නැහැ. නියමයි. අලුත් ටීචර පිස්සු කියන්නේ අපිටත් පිස්සු. එයා ඉස්කෝලේ නැහැ කියන්නේ අපිත් ඉස්කෝලේ යන්නේ නැහැ. අපේ අම්මා කියනවා විසෙන් විසඳසන්න පුළුවන්ලු. නදුන්? ඇයි? ඒ කියන්නේ ආයෙමත් මට මගේ තාත්තගෙන් හොඳටම කුටි ගන්න වෙනවා. විල්බර්ට් මාමාට ගහයිද කියන්නේ? අය කියන්න දෙයක් නෑ පොඩ්ඩෝ. ගහයි නෙමේ පතුරු ගහයි නේද නදු? අප්පෝ කඩ තිබ්බට ඔච්චර කියවන්න එපා. බ්‍රේක් නැති මැස්සෙක්ගේ මාව නම් ඉවරයි. කොයි දේටත් මෙයා ළඟ තියෙන්නේ පොත් දෙකක්. එකක් හරියන්නේ නැහැ අනික බෑ. හරි හරි මම බෑ කිව්වේ නෑනේ.
අපේ තාත්තට මං ඉස්කෝලේ ගියත් එකයි නැතත් එකයි. ඔයා ඉතින් ඉස්කෝලේ ගියාට වැඩකුත් නැහනේ. ගියාට ඉගෙන ගන්නෙත් නැහනේ. නේ. කොහමද? දරුවා සනීපෙන් ඉන්නවද? මොකද එක් පාරටම පල්ලම් බැස්සේ? කපු මාත්‍යා කිව්වේ වෙන කෙනෙක් ගැන. මාන්න මුලින්ම දැනගත්ත එයාට එච්චර හරියක් කරන්න බෑ කි. පිස්සුද? දැක්ක දෙතින්ට පුසෙනක කන්දරාව. බොරු කරයි නම් ඉතින් එච්චර දෙනකක් කියන්නේ? එහෙම තමයි මෙනිකෝ. ඉස්සලාම මිනිස්සු එකතු වෙන්නේ බොරු කරන තැනට. ඊට පස්සේ ඇත්ත නැත්ත තේරුම් ගන්නකොට සේරම වෙලා ඉවරයි. ඒ වුණාට කපු මාත්‍යා මුලින් හරියට කීවනි. හර නැති වෙච්ච පරාණයක් ගැන කියලා කීවේ? එහෙම කියනවා තමයි මෙනිකෝ. කොමාරි දෙපල්ලකෝ මම මෙදා පාර ගෙදර එන්නේ මගේ කොල්ලවත් අරගෙනම තමයි. හැබැයි ඉතින් ඒක නෙමෙයි මට තියෙන පුදුමේ. මේච්චර හරියක් වෙලත් ඔහි කරබගෙන නිකන් ආව එක. මොකෝ මන් නොදන්නේ ඔහුගේ තරම. මිනිස්සුත් එක්ක ගහමරා ගන්න පුළුවන් මැනිකෝ. ඒ වුණාට දෙයියොත් එක්ක ගහමරා ගන්න බැහැනේ. දෙයියෝ බුරු කරනවා නා. මේ දෙයියෝ මේ අපි ඉන්න තැනට ඇවිල්ලා බලෙන් අපිව මේ රැවට්ටුව නෙවෙයිනේ. අපි නේ ගිහිල්ලා විහිං රැවටුනේ. කොමාරි ගමන් නැහැ. මේවා මේ ගමේ උන් දැනගන්න ඕනේ නැහැ. කොටින්ම කපු මහත්තයා මොකුත් කිව්වෙත් නැහැ. අපිට මොකුත් ඇහුවෙත් නැහැ. ඔය දැන් හරි වෙනස්. මගේ හිතේ මහා මුස්පේන්තු ගතියක් දැනෙනවා. මේ සිද්ධ වෙලා තියෙන දේවල් එක්ක එහෙම වහන් කරගෙන ඉන්න එක හොඳයි. රණා එනික බුද්ධ හිටා. ඔබට මාව අඳුර ගන්න බෑනේ. ඈ? ඔබට මාව මතක නැහැ. හොස්පිටල් එකේ වැඩ කරපු සේනා. කොහමද? දරුව සනීපෙන් ඉන්නවද? අනේ ඔව් සේන. සනීපෙන් ඉන්නවා. අපි මේ පොඩි හදිස්සියකට යන්නේ. මං පස්සෙ වෙලාගෙන නම් හම්බෙන්න. හරි. බේනකම් මං එහෙනම් බලාගෙන ඉන්නවා. මගේ පරණ යාළුවෙ අපි යමු. අටකොට වල කවුරු හරි අබයටක් ගියනලා දැම්මොත් නෝනා මහත්තයෙක් ඒ තමයි දෙයියෝ. මේ කාන්ති ඒ නෝනා මහත්තුන්ට ආණ්ඩුවෙන් හොඳට ගෙවනවා. මේවා මේ සද්දාවෙන් කරන වැඩ නෙවෙයි බා.
ඇබං කාන්තියෝ. ඇත දර අල්තෙන් ආපු ටීචරට මොල අමාරුවක් කියන්නේ. මොනවදන ඕනේ කියන්නේ. අර ගහක් ගලක් වගේ අපේ දරුවන්ගේ ඇස්පාදන මනුස්සයටත් මේ ගමේවුන් හැදුවද කතාව? හා නේද කියන්නේ. මං කිව්වා උන්ගේ කනේ ඇඟිලි ගහගන්න. මොනා වුණත් බුද්ධිමත් කෙල්ලෙක් නේ. අනේ ඇස්වහක් අටවහක් නෑ නෝනේ. ඒ මනුස්සය අපේ දරුවන්ට තියෙන මහා පුදුම ලෙන්ගතුකම. අනේ මේ උඹලගේ අටකොටු වල කවුරු හරි අබෑටයක් ගියනලා දැම්මොත් නෝනා මහත්තයෙක් ඒ තමයි දෙයියෝ. මේ කාන්ති ඒ නෝනා මහත්තුන්ට ආණ්ඩුවෙන් හොඳට ගෙවනවා. මේවා මේ සද්දාවෙන් කරන වැඩ නෙවෙයි බා. හැම ආණ්ඩුවේ රස්සාවක් කොන්න මිනිස්සෙකුටම ආණ්ඩුවෙන් පඩියක් ගෙවනවා තමයි. ඒ වුණාට අනුන්ගේ ළමයිට තමන්ගේ ළමයිට වගේ සලකන්න පුළුවන් කීයෙන් කී දෙනාටද? මයි යනවා නෝනේ යන්න. හැබෑව බං හැබෑව. ඒ දවස්වල අපේ පොඩ්ඩව ඉස්කෝලේ එක්කගෙන ගිය හරියට මේ මස් කඩේ කොක්කෙල්ලන් අරන් යන සතෙක් ගානට. ඒ තරම් අමාරුවෙන්. හැබැයි ඉතින් ඔය අලුත් ටීචර් නෝන ආවට පස්සේ නම් ආසාවට එක දවසක් ගෙදර තියාගන්න බැරි වුණානේ. මුද්‍රාය නෝන දන්න තරම. මං කියන්නේ ළමයි ආස උගන්නන ගුරුවරයාටද ළමයි එක නටනට ඉන්න ගුරුවරයාටද? ඇබන් සියාතු. මොකද උඹට මේ කවදාවත් නැතු ඉස්කෝලේ ගැන ওই තරම් කැක්කුමක්? ආ? මොකද උඹ මේ මිනිහට ওই තරම් ගරහන්නේ? උඹට මොන නස්පැත්තියක් කළාටද? අපිට ඉගෙන ගන්න බැරි වෙච්ච එක ඇත්ත. හැබැයි රටේ මිනිස්සු ගමේ මිනිස්සු අපිට නක්කලේ දාන්නේ නැද්ද? මං කියන්නේ අපිට වෙච්ච දේ මේ ළමයින්ට සිද්ධ වුණොත් මහා විනාශයක් සිද්ධ වෙන්නේ. උඹ වගේ මෝඩයෝ දැන් මේ ගම්වල උපදින්නේ නෑ බං. ආන් හරි. මුදල් නොනත් හරියට බලලා තොප්පිය දැම මගේ ඔළුවටම. මාත් මෙතෙන්ට ඇවිල්ලා ඉංග්‍රීසි වචන දෙකක් දාලා කෑස් බෑස් ගාලා පර්ස් එකත් ලගත්තොත් මුදල් නොනට මායිසා නැවෙන්න තැන් මදි. එහෙමද? එනම උඹට වැඩක් කියන්නේද? අර දාබරේ මුදලාලිගේ ගෙදරට ඇවිල්ලා ඉන්න ජේමිස්. ආන් ඒ ළමයාට හොඳට ඉංග්‍රීසි පුළුවන්. උඹ ඔය කරන වැඩ ටික කාලයකට කල් දාලා ඒ ගෙදරට ගිහිල්ලා ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගනි. ඊට පස්සේ කාගෙන් හරි කකුල් දෙකටම දිග ලෝන්ස් එකකුත් ඉල්ලගෙන ටයිපටියකුත් කරේ එල්ලගෙන මෙතෙන්ට ඇවිල්ලා චෑස් බෑස් ගහපන්කු බලන්න. මේ දොම්පේ මුදලාලිගේ නෝනා නැවෙයිද කියලා බලන්න. අයින් කරන්න. ළමයිට ආදරෙන් ඒගොල්ලොත් එක්ක හිතවත් වෙලා වැඩ කරන මාව දස් කරන්න ඕනේ. නැත්නම් ළමයි වෙනුවෙන් වැඩ කරන්න නැතුව පඩි ගන්න දස් වෙන්න ඕනේ. කරුණාකරලා ඔක නවත්තන්න. දෙවියු කෝපුනහම එයාලා අපහු යනාලු. ඒ යනකොට හොඳ අයවත් අරගෙනලු යන්නේ.